අදහස් ජනතා සභාවේ අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකට ආණ්ඩු කරන්න ඕන කියලා තීන්දුව කරේ අද නෙමෙයි 2022 ජූලි 20 2022 ජූලි මාසේ 20 වෙනිදා දළ සලහපරු මැතිතුමා පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්දයේදී ප්‍රතිපත්ති එක තරඟ වැදුනේ එක පැත්තෙන් අනුර දිසානායක මැතිතුමා අනිත් පැත්තෙන් රැලි කුසි මැතිතුමා ඒ වෙලාවේදී දළ සලහපරු මැතිතුමාගේ නම පාර්ලිමේන්තුවේ යෝජනා කරේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකතුමා ජනාධිපතිවරයා හැටියට ඒක ස්ථිර කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හැටියට මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා එතකොට ඒ වෙලාවේ ඩලස් මහත්මයා දිනනා නම් අගමැති වෙන්න නියමිතව තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතකොට ඩලස් මහත්මයා ජනාධිපති වුණා නම් අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා අද නෙවෙයි සමග ජන බලවේගයක තුල ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා නිදහස් ජනතා සභාව පිටින්දු කරේ 2022 ජූලි 20. ඒ ආණ්ඩුව ඒ විදිහට හැදුනේ නැහැ. හැබැයි එදා ඉඳලා අද වෙනතුරු නිදහස් ජනතා සභාවේ අපි 13 දෙනා සාකච්ඡා කරලා තීන්දුවකට ආවා. පොදුවේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න විපක්ෂයේ කණ්ඩායමුත් පාර්ලිමේන්තුවේ එළියේ ඉන්න විපක්ෂ කණ්ඩායමුත් ඒකාබද්ධ කරගෙන ඒකාබද්ධ පොදු පෙරමුණක් හදන්නට ඕනේ කියලා. ඒ අනුව අපි සමග ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, හෙවත් ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, TNA එක හැම කත්තකම සාකච්ඡා පැවැත්තුවා. ඒ සාකච්ඡා වල ප්‍රතිඵලයක් හැටියට අපි දැක්ක සමහර දේශපාලන පක්ෂ අවිත් එක්ක පාර්ලිමේන්තුව තුල සහ පාර්ලිමේන්තුවෙන් එළියේ මේ ආණ්ඩුවට විරුද්ධව විවිධ ක්‍රියාකාරකම් කරන්න එක වුණා. හැබැයි මැතිවරණ සන්ධානයක් ගැනීම එක එකකට තිබුණේ නැහැ. සමහර දේශපාලන පක්ෂ මැතිවරණ සන්ධානයක් දක්වා වුණත් යන එකකට පළ කරා. ඒ අනුව තමයි නිදා ජනතා සභාව අපි තීන්දුව කරන්නේ සමගි ජන බලවේගියත් සමග එකතු වෙච්ච ඒකාබද්ධ පොදු විපක්ෂ සන්ධානයක් ගොඩනගන්න ඕනේ කියලා. ඒකේ මුල් සාකච්ඡාවට අපේ පැත්තේ දැරසලහ පෙරුම අපේ නායකතුමත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ජීර්විස් මැතිතුමත් සහභාගී වුණා. සමග ජන බලවේගයේ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එහි ලේකම් මද්දුමන මහත්මයාත් සහභාගී වුණා මීට මාස ගණනාවකට පෙර. ඊට පස්සේ ඒ පක්ෂ දෙකෙන්ම විවිධ කොමිටු දාලා ඒ කොමිටු සාකච්ඡා කරා මේක අපුරු ඉස්සරහට අරගෙන යන්න කියන කාරණේ. ඉතින් මේක රිලේ එකක්. 104 දින රිලේ එකක් වගේ. ඒකේ දැන් පළවෙනි රිලේ එක ඉවරුණා. දෙවෙනි ලැප් එකත් ඉවරයි. තුන්වෙනි ලැප් එක අවසාන මොහොතේ තිබෙන්නේ. තුන්වෙනි ලැප් එක හරි ඉවරන් පස්සේ සමස්ත අපි විතර නෙමෙයි අපි සමග ජන බලවේගයයි ශාන් විජේලාල් මහත්මයා වගේ උදවිය විවිධ පුද්ගල එකතු වෙච්ච ඒ සන්ධානය හැදුනම අපිට අන්තිම ලැප් එක සාර්ථක නිම කරගන්න පුළුවන් වෙයි. රේස් එක දිරන. ඒ නිසා සමග ජන බලවේගයත් සමග එකතු වෙලා පොදු සන්ධානයක් හදනවා කියන කාරණේදී නිදා ජනතා සභාවේ අපි කාටවත් කිසිම ભેදයක් නැහැ. ඒක හදන්න ඕන වෙලාව මොකක්ද කියන කාරණේදී විතරයි මේ වෙලාවේදී ප්‍රශ්න මතුවලා තිබුණේ. හැබැයි සාරාංශ කරලා ගත්තොත් සමග ජන බලවේගයත් සමග දරසලහ පෙරමුතුමාගේ නායකත්වයෙන් අපේ කන්න වැඩ කරන්න පටන් ගත්තේ අද නෙවෙයි 2022 ජූලි 20 එතුමා ජයග්‍රහණය කළ තිබුණා ජනාධිපති හැටියට අගමැති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා.